සෑම අපි මේකමයිට් එක ගාමක් තමක් නැහැ මේ එම්බටින් ටැක්ස් ප්‍රශ්නේ එක තමයි මොලිකෝ මාකට් එකෙන් ගියේ මොකද ටැක්ස් ගන්නකොට ව්‍යාපාරික ඊළඟ උත්කේව කොහොම මට්ටමේ කියලා තමයි ටැක්ස් වෙලා තමයි ටැක්ස් කරන්නේ ඒ වගේම උත්කේව ටැක්ස් කරලා කියන්නේ ලාභය වශයෙන් මේවා මුලික දීමන අවශ්‍ය කරන්නේ ලාභය ලාභයක් සියපදී සේවෙදී පොරු බල එදා දෙනවා අන්තම ටැක්ස් එක සැකේ යන්නේ ගියදමත් ඒකෙන් සාමාන්‍ය ව්‍යාපාරිකට යගේ අනිමේ කියන්නේ මුළු මුදලින් ඒක අඩු කළ තමයි ලාභය ලැබෙන්නේ අපිට අපේ මේ ඉදිරියට කනගොඩේ අඩු කරගත්තොත් නම් අපිට ගෙවන්න ගාණක් ඉතුරු වෙන්නේ ඒකත් අපි ලාභයෙන් නෙමෙයි අපි මුළු ආදායම තමයි ටැක්ස් කරන්නේ අපි මෙතන අපි හරි ස්ථාවරයක ඉන්නවා කියන එක ගත්තොත් අපේ රටේ සම බලපෑම් සිර 15 කට තමයි ප්‍රීමියස් රටේ මේක ප්‍රීමියස් රටේ අපි ආරක්ෂා කරන සම්පූර්ණ නැත්නම් අපේ අනිත් 185 වෙනි වැඩේ තියෙනවා ඔය ප්‍රීමියස් මිසින් තමයි අනිත් ශ්‍රමයේ ඵලදායීතාවය යොදා ගන්න පුළුවන් කොටිය ඒක නිසා නැත්නම් අනිත් ශ්‍රමයේ ඵලදායීතාවය යොදා ගන්න බැහැ ඒ නිසා දැනට ඉදිරිපත් කළ තියෙන ටැක්ස් එක කිසිසේත් සාධාරණ දැන් ගොඩක් ස්ථිරාචාරවල පිටපත් ගොඩක් මේකට ගැටපත් පාත තියෙනවා ගත්තාම මුදල මුලින්ම අතට ලැබෙනවා කියලා මේ අතට ලැබෙන මුදල නෙමෙයි විවිධ ණය ගැනීම වගේ අපහැරීම් වල ඇත්තගත උත්න්තිමේට ආණ්ඩුවට බදුලි සිංගර මුදල් වල අඩු ප්‍රමාණය තමයි අතට ලැබෙන්නේ ඒකට 118 පාර ටැක්ස් කරලා ටැක්ස් හරියට ගත්තොත් ආසන්න වශයෙන් 147ක් දරන සිල 36ක් විතර කරනවා මත සිට 11ක් විතර වෙනවා සිල 60ට සිට 18ක් ටැක්ස් කරපුවම මුළු එකෙන් සිට 11ක් නෙමෙයි ඉතින් සිට 47ක් ආසන්න ප්‍රමාණය ටැක්ස් කරන අපි ප්‍රතිපත්තියදී ජාත්‍යන්තර මුල්‍ය රංගල මුල කරන අවස්ථාවට අපි තා පැහැදිලි කරනවා අද රජයේ වෛද්‍යල්දාරින්ගේ සංගමයේ හා ජාතික ජනබලවේගය අතර සාකච්ඡාවක් පැවැත්තුණා එහිදී ඕන් විසින් ඉතා පැහැදිලිව අපේ සෞඛ්‍ය පද්ධතිය ඇති වී තිබෙන අවදානම් පිළිබඳවත් වෛද්‍ය වෘත්තිකින් හැටියට ඔවුන්ගේ වෘත්තිය පූර්තිය කරගෙන යෑමේදී මුහුණ දී තිබෙන දුෂ්කරතාවන් පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා. ඉතින් අපි පැහැදිලිව පෙන්වා දෙන්න ලැබුවා ජාතික ජනබලවේගයේ පාලනයක අත්‍යවශ්‍යම වැඩ කොටසක් කිරීමේ කාර්යභාරය පැවැරෙනවා අපේ රටේ වෘත්තිවේදීන්ට. අපේ රටේ සමබලකයන් 15කට ආසන ප්‍රමාණයක් තමයි වෘත්තිමය ශ්‍රමයේ තිබෙන්නේ. එඳ මේ ශ්‍රමය ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වැඩ කොටසක් කියලා අපි කල්පනා කරන නිසා වෛද්‍යුරු නැතුළු සියලු වෘත්තිවේදීන් වෙත ආණ්ඩු ඉතාමත් අසාධාරණ ලෙස පටවා තිබෙන මේ බද්දී යම් සාධාරණ අඩුකිරීමක් කළ යුතු කියන ස්ථාවරක ජාතික ජනබලවේග ඉන්න බවත් එය අනිවාර්යම ජාතික ජනබලවේග රජයත් තුළින් සිදු කරන බවත් ඔවුන්ට පෙන්වා දෙන්න ලැබුවා. ඒ වගේම වෘත්තිවේදීන් හැටියට ඔවුන් එදින්දා වෘත්තිමය රාජකාරී කිරීමේදී ඇති වී තිබෙන දුෂ්කරතාවයන් ඔවුන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳ ප්‍රශ්නයන් වස ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයන් අනිකුත් අවසන යටතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නයන් අනිවාර්යම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය විශාල බිඳවැටීමක් ලක් වී තිබෙනවා. ඒ නිසා අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙන් කරන මුදල් විශාල ප්‍රමාණයක් නිසි පරිදි අවශ්‍ය තැන්වලට යොදනව වෙනුවට වංචා දූෂණේ නාස්තියෙන් පෙරලා තිබෙනවා. එනිසා මේ වංචා දූෂණ නාස්තිය නැති කිරීම හරහා විශාල ලෙස සෞඛ්‍ය පද්ධතිය වර්ධනය සඳහා මෙම වැය කිරීම කළ හැකි කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. එනිසා වෛද්‍යවරුන් හැටියට වෘත්තිවේදීන් හැටියට වෛද්‍යවරුන් ඒ වගේම සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගෙන ශක්තිමත් වැඩපළ ජාතික ජනබලවේගයේ සකස් කළ තිබෙනවා. ඒ පිළිබඳ අපේ පාර්ශ්වයෙන් කරුණු ගණනාවක් අපි ඉදිරිපත් කළ ලැබුවා. අලුතෙන් පත්වෙච්ච විධායක සභාව විදියට අපි සම්ප්‍රදායක් විදියට ප්‍රධාන දේශපාලනික පක්ෂවල නියෝජිතයින් එම නායකයින්ම හමු වෙනවා. විශේෂයෙන්ම ළඟ එන ජනාධිපතිවරණයක් තියෙනවා. ඒ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුෙන් ඉන්න ඒ දේශපාලන නායකයින් හමු වෙලා මේ රටේ දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ පාලා තියෙන ගැටලු සහ ඒ ගැටලු වලට රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහට අපි යෝජනා කරන යෝජනාවලිය උන්ට බාර දීමත්
විශේෂයෙන්ම වෛද්‍යවරු විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අපි මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන්ම ගත්තොත් වෛද්‍යවරු විදිහට අපි ප්‍රධාන වශයෙන් ගැටලුවක් විදිහට අපි මුහුණ දෙන්නේ මේ දිගටම අපි අවුරුද්දක් එකහමාරක් මුල්ලේ අපි දැනුවත් කරා වෛද්‍යවරු රට හැරදාලා යන තත්ත්වයක් දිගින් දිගටම නිර්මාණය වෙලා තියෙනවා. අද වන විටත් අපි මේ සම්බන්ධයෙන් දැනුවත් වීම කළත් රජයක් විදිහට සහ ඒ සම්බන්ධයෙන් මේ වෙනතෙක් අපිට සාධනීය විසඳුමක් මේ වෙනකන් අපි ලැබිලා නැහැ. ඒක තුළ ඒ වෛද්‍යවරුන් රට හැරදාලා යන තත්ත්වයේ ප්‍රවණතාව අදටත් ඒ ආකාරයෙන්ම පවතිනවා. ඉතින් මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයට කොහොමද බලපාන්නේ? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවාවන් පවත්වා ගන්න විශේෂයෙන්ම ප්‍රධාන රෝහල් වගේම පර්යන්ත රෝහල් වල සෞඛ්‍ය සේවාව වෛද්‍ය සේවාව කොහොමද පවත්වා ගන්න ඒකේ තියෙන ගැටලු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. එතකොට මේ වෛද්‍යවරු රට තුළ රඳවා ගන්න මොන වගේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්න පුළුවන්? ඒක දිගු කාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන මොනවද ක්‍රමවේද? ඒ සම්බන්ධයෙන් තියෙන හැකියාවන් මොනවද? ඒ සම්බන්ධයෙන් අපි එතුමාව ජාතික ජනබලවේගයේ ප්‍රධාන නායකතුමාන එතුමාව හමු වුණා. එතුමා හම් වෙලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරා. ඒ වගේම ඊට අමතරව වෛද්‍යවරුන් විදිහට මුහුණ දෙන සෞඛ්‍ය ක්ෂේත්‍ර තුළ ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු වීම සම්බන්ධයෙන්, ඊළඟට වෛද්‍යවරුන්ගේ උසස් වීම සම්බන්ධයෙන් ඒවා ඇති වෙලා තියෙන ගැටලු තියෙනවා, ප්‍රමාදයන් තියෙනවා. ඒවා කොහොමද කාර්යක්ෂම ආකාරයෙන් විසඳගන්නේ? ඒවට දෙන්න පුළුවන් යෝජනාවන් මොනවද? ඊට අමතරව වෛද්‍යවරුන්ගේ 22 මේ සර්කියුලර් එක වගේ වෛද්‍යවරුන්ට ලබා දිය යුතු යම් යම් සුදු දේවල් ඒවා අදටත් ලැබිලා නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේවල් වලට වෛද්‍යවරුන් අන්තර්ගහණය කරන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් කතා කරා. ඊට අමතරව වෛද්‍යවරු සහ වෘත්තික විදියට අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි අදට තියෙන මේ බදු ව්‍යුහය, නැත්නම් මේ අත්නොමතික ආකාරයෙන් කිසිම පාරදර්ශතාවයක් නැති මේ බදු ව්‍යුහය තුළ වෛද්‍යවරු වෘත්තිකයෝ විදිහට අපි කොහොමද මේක ඇතුලේ අපිට මේක එන බලපෑම කුමක්ද? ඒක නිසා වෛද්‍යවරු තමන්ගේ රැකියාව නිසා ඇති වෙලා තියෙන ඔවුන්ට පීඩනය, ඔවුන්ගේ ඒ ආර්ථිකමය ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඒකෙදි මේ බදු ව්‍යුහය තුළ වෛද්‍යවරයෙක් විදිහට තමන් උපයන සම්පූර්ණ වැටුපම බද්දට යටත් කරනවා. නමුත් අපි දන්නවා ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් තුළ ඔවුන් උපයන ලාභය තමයි බද්දකට යටත් කරන්නේ. නමුත් වෛද්‍යවරයෙක් තමන් වැඩ ලබා ගන්න ඒ මානසික වැටුප සම්පූර්ණයෙන්ම බද්දට යටත් කරනවා. එතකොට මේ තුළ විශාල අසාධාරණයක් වෘත්තික විදිහට වෛද්‍යවරු විදිහට අපි මුහුණ දෙනවා. මොකද මේ ලබන වැටුපෙන් තමයි ඔහු සමාජයට ඔහුගේ දුර තියෙන පර්යන්ත රෝහල් රාජකාරී වලට යන අවශ්‍ය ඉන්ධන ටික, නැත්නම් ඒ අවශ්‍ය වාහන පහසුකම්, ප්‍රවාහන පහසුකම් සපයගන්නේ. සමාජයට ඒ සේවා ස්ථාන වල නේවාසික පහසුකම් නැත්නම් ඒවයි නවතින්නට අවශ්‍ය පහසුකම් සපයාගන්නේ තමන්ගේ වැටුපෙන්. ඒතොර ඒවා පවා අවසානයේදී බද්දට යටත් වෙනවා මේ වැටුප. ඉතින් මේක තුළ වෛද්‍යවරුන්ට අද ජීවත් වීම පවා විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒක හරහා තමයි මේ වෛද්‍යවරු රට හැරදාලා යන තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන්නේ කියන කාරණය අපි එතුමාව දැනුවත් කරා. ඒ සම්බන්ධයෙන් එතුමා ජාතික ජනබලවේගයේ නායකතුමා විදිහට අනුර කුමාර් දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පාක්ෂයක් විදිහට එතුමාලා මේ සම්බන්ධයෙන් ඉදිරියට මොන වගේ ක්‍රමවේදයක්ද ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාවන් තුළ අනුගත කරන්නේ, ඒ සඳහා ඔවුන් මේ සම්බන්ධයෙන් ඔවුන් කරලා තියෙන අධ්‍යයනයන් සහ ඒකට අපි මේ වෙනකොට රජයේ වෛද්‍යාරින් සංගමයේ විදිහට අපි සොයාගත්ත දත්තත් ඒකට අන්තර්ගහණය කරලා ඒ හරහා ඔවුන්ගේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී වෛද්‍යවරුන් රට තුළ රඳවා ගන්න අවශ්‍ය යෝජනාවලි ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කරන්නට ඔහු එකඟතාව පළ කරා. ඒ තුළින් ඉදිරියේදී වෛද්‍යවරුන් මේ මූණ දීලා තියෙන ගැටලු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙන ගැටලු සම්බන්ධයෙන් සාධනීය විසඳුම් දෙන්නට ඔවුන්ට හැකියාව ලැබේ කියන විශ්වාසය ඔවුන් තහවුරු අද ඔවුන් අප වෙත ලබා දුන්නා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.